ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව විවිධ විවේචන එකෝ දැනදැනම ජනතාව නොමග යැවීමට නැත්තං තේරුම් ගැනීමට නොහැකිකම නිසා සමාජගත කරලා තියෙනවා. මේ පනත මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තමයි අපි වෙනස් කරන්නේ. එකක් තමයි ආරක්ෂක ඇමතිවරයාට රැඳුන් නියෝග ලබා දෙන්නට තිබෙන ඒකාධිකාරී බලය ආරක්ෂක ඇමතිගෙන් අපි ඉවත් කරලා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හට අධිකරණයේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කරන්න නීති ක්‍රමය හඳුන්වලා දෙන එක. දෙවැනි වෙනස තමයි පොලිසියට කරන ලද පාපොච්චාරණයක් හේතුවෙන්ම වලංගු සාක්ෂියක් විදියට පිළි අරගෙන යම් සැකකරුවෙකු චූදිතයෙකු වරදකරු බවට පත් කළා දඬුවම් දෙන්න පුළුවන්. ඒ පොලිසියට කරනු ලබන පාපොච්චාරණ මත දඬුවම් කිරීමේ ක්‍රමවේදය ඉවත් කරනවා. ඒ දෙක තමයි මූලික වශයෙන් මේකෙන් කරන්නේ. පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අත්නොමතික ලෙස කටයුතු කරන්නට හැකියාවක් තිබුණත් ඒ වළක්වන්න ඕන නිසා තමයි ඒ සියලු බලතල අපි මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණයට යටත් කරලා තියෙන්නේ. එතකොට මේට විරුද්ධ වෙන ජනතාව තීන්දුවක් ගන්නට ඕන. නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්නොමතික විදියට කටයුතු කරන එක වළක්වා ගැනීමට මේ තිබෙන ආකාරයට දැනට පවතින ආකාරයට ඒ බලතල සියල්ල රනිල් වික්‍රමසිංහ මහත්තුමා ළඟම තබා ගන්න එක වඩාත් සුදුසුද කියලා. ඒක නම් මම ඒ විස්තර නම් දන්නේ නැහැ. මොකද මට ඒ පිළිබඳව සොයලා බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකත් මම දන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය පත් කරන්නේ, වැඩි කරන්නේ, අඩු කරන්නේ, කපන්නේ, කොටන්නේ ඔක්කොම බලය දීලා තියෙන ජනාධිපතිතුමාට. මට ඉතින් උපකල්පන මත අදහස් ප්‍රකාශ කරලා නැහැ. ඉතින් මේ වෙලාවට අපි අදහස් ඇහුවොත් අපි අපේ අදහස් කියනවා. මාන හිමිකම් කොමිසමද? අපිට ප්‍රශ්නයක් නැහැ. මේකේ මාන හිමිකම් උල්ලංඝනය වෙනවද නැද්ද කියලා ඔබටයි මටයි තීන්දුව කරන්න අයිතියක් නැහැනේ. ඒක නිසා අපි ගිය 4 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා නම් මේ මාසේ 18 වෙනිදාට කලින් මේට විරුද්ධ වෙන අය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රසං ඉදිරිපත් කරන්න ඕන. ඒගොල්ලන්ට කාලේ මදි කිව්වා, නිවාඩු කාලේ තියෙනවා කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සති 3ක් නිවාඩු තියෙනවා. මගෙන් ඉල්ලීමක් කරා මේක කල් දාලා දෙන්න කියලා. මම කල් දාලා දුන්නා. අප්‍රේල් අග සතියේ තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරිපත් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ පනත අනවශ්‍යයි කියලා, නැත්නම් මේ පනතේ වගන්ති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා අපි එක්කෝ ඒ වගන්ති ටික ඉවත් කරනවා, නැත්නම් පනතම අකුලල පැත්තකින් තියනවා. එහෙම වුණොත් පවතින පනත යටතේ කටයුතු කරගෙන යන්න පවතින ඕනම රජයකට සිද්ධ වෙනවා. දැන් මේක සම්බන්ධයෙන් සංශෝධනය ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙනවා ඔබතුමාගේ අමාත්‍යාංශයට. මේක පිළිබඳව සංශෝධන කීපයක් සාධාරණ සමාජයක් සංවිධානයේ විසින් පමණක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සාධනීය ලෙස ගන්න පුළුවන්. අපි ඒවා සාධනීය ලෙස සලකලා තියෙනවා. ඒවා සමහරේ ඉදිරිපත් කරපු යෝජනා ඇත්ත වශයෙන්ම මේ පනතේ අන්තර්ගත වෙලා තියෙනවා. තවත් යම් කරුණක් දෙකක් තියෙනවා. අපි ඒවා සලකා බලනවා.